රජසන කතාව කතාවක් හැටියට ගත්තාම හොඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලීන සලස්මක් එක වැඩ කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් රජසන කතාවෙන් පස්සේ තියෙන ඇත්තටම මේක ප්‍රායෝගිකව බිමේ සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ. ඒත් අපි විශ්වාස කරනවා දැන් මේ වෙන විටත් එතුමන් කරපු කාරණා එක සමහර ලාවට බැලුවෝ නීතිය හා නීතිය ආධිපත්‍ය සාමය මේ කාරණා සුරක්ෂිත කිරීම සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික ආකාරයට ප්‍රගතිශීල ලෙස එතුමා හැසිරලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඊතුරු කාරණාව සම්බන්ධිනුත් එතුමා ඒ රාජසන කතාවේ කිව්ව වගේම ප්‍රායෝගිකව බිමෙහි ඒ සියල්ල ක්‍රියාත්මක කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මොකද මේ වෙලාවේ රට තියෙන තත්ත්වය අනුව අපි පාටපක්ෂ වලට බෙදෙනවට වඩා කකුලෙන් අදිනවට වඩා මේ වෙලාවේ මේ රට තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න ජනාධිපතිතුමාට අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් අපිට පක්ෂ 10ට අපිට වෙලාව දීලා තියෙන්නේ ස්වාධීන වෙච්ච පක්ෂ 10 කණ්ඩායමට අපිට වෙලාව ලබා දීලා තියෙන්නේ සිකුරාදා හවස වරුවේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අපේ පක්ෂ 10 නියෝජිතයන් අපි ගිහිල්ලා සිකුරාදාට අධිකාරී ජනාධිපතිතුමා වුණ ගිහිලා ඒ බලන සාකච්ඡා කරනවා. අපි පක්ෂ 10 තුලත් අපි විවිධ මතධාරී මත දෙක ප්‍රගතිශීලී ගමනක් යන අවස්ථාවක නම් අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ යුතුයි කියලා මම පෞද්ගලිකව කල්පනා කරනවා. ඉතින් අපි මේ සාකච්ඡාව අනුව අවශ්‍ය තීරණ ගන්න. මොකද අපි එනකොට මම විතරයි පක්ෂ 10 ලිපියකින් දක්වලා නැති අදහස් අනිකුත් බොහොමයක් පක්ෂ සහයෝගය සම්බන්ධයෙන් වැඩපිළිවෙල පිළිබඳව ඒකම අවශ්‍ය කාරණා සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි කවුරුත් ඉන්නේ මේ වෙලාවේ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් අවශ්‍ය දායකත්ව අපි ලබා දෙන්න ඕනේ කියන තැනකම අපි ඉන්නේ.